හොඳයි ආයිපුවන්. අද ටෝක් විත් බන්ති සත් YouTube channel එකෙන් ඔබ දන්නවා ජ්‍යොතිෂ විෂය පිළිබඳව අපි සතියෙන් සතිය අලුත් කාරණා සාකච්ඡා කරනවා. ඉතින් ඇත්තටම ජ්‍යොතිෂය කියන්නේ ව්‍යාජ ජ්‍යොතිෂ කරුවන්ගේ පිරිගිය රටක් මේ රට. ඒ නිසා අපි නිවැරදි හරියාකාරව තෝරා බේරා ගත යුතුයි. ඉතින් ඒ සඳහා අපේ ප්‍රයත්නය දෙවන පියවර ලෙස අද දවසේ අපි සාකච්ඡා කරනවා විශේෂයෙන් වෘෂභ ලග්න හිමියන්ට කොහොමද මේ මාසය සැප්තැම්බර් මාසය ගෙවෙන්නේ කියලා. ඉතින් අපි ආරාධනා කළා ප්‍රවීණ ජ්‍යොතිෂ වේදිනි නිරෝමි බර්ණේගල මහත්මිය. අයිබෝන් නිරෝමි. අයිබෝන් බවන්ත. ඔව් නිරෝමි, කොහොමද ඔබ දැන් කලකිරීමේ ජ්‍යොතිෂ විෂය සමග බොහොම පරේක්ෂණාත්මකව ඇසකින් බලන කෙනෙක් විදිහට මම මේ සාකච්ඡාවට ආරාධනා කළේ, කොහොමද මේ ගෙවෙන සැප්තැම්බර් මාසය වෘෂභ ලග්න හිමියන්ට? ඔව් බලන්ට, මම වෘෂභ ලග්නේ පිළිබඳව කරුණු ගෙන හැර දැක්වුවොත් වෘෂභ ලග්නේ රාශි චක්‍රයේ දෙවෙනි භාවයෙන් තමයි පෙන්නුම් කරන්නේ. මේ ලග්නයට පසුව අපි වෘෂභ ලග්නය ගැන තමයි කතා කරන්නේ. ඇත්තටම වෘෂභ ලග්නය ගැන කතා කරගෙන යනකොට රාශි චක්‍රයේ සුකුමලිය හෙවත් මේ සිකුරු ග්‍රහය තමයි ලග්නාධිපති විදිහට වෘෂභ ලග්නකාරයන් හිමියන්ගේ මේ මට කියන්න තියෙන්නේ. මේ අයගේ ස්වභාවය ගත්තහම සාමාන්‍ය මෝම් ප්‍රිය මනාප පුද්ගලයෙන් මේ සාමාන්‍ය ශරීරයක් තියෙන පැහැපත් අය වෘෂභ ලග්න හිමියන් වෙනවා. ඒ වගේම වෘෂභ ලග්න හිමිය ඇත්තටම මේ සත්‍ය ආශාවක් දක්වන ඔවුන් ඒ පිළිබඳව කටයුතු කරන මේ සියුම් කලාවක් අනුව කටයුතු කරන, ඒ වගේම මම කියවන සැප සම්පත් කියලා මෙවුන් මේ පරිසරයට හරි හිතකාමී, මල් ගවන්න, පොළව වගා කරන්න, ඒ වගේ මේ විශේෂ අවස්ථා විදිහට මම දක්වන්න පුළුවන්. ඒ වගේම මේ වෘෂභ ලග්න හිමියන් ගැන තවදුරටත් කතා කරනවා නම් මොවුන් ටිකක් වියදම් කරන්න මේ කැමැත්තක් දක්වන්නේ නැහැ. ටිකක් ලෝභයෙන් කියලා හැඳුනුත් වරදක් නැහැ. ඒ නමුත් මේක මේ මොවුන් එහෙම මේ අවශ්‍ය තැනදී වියදම් නොකරන අය නෙමෙයි. නමුත් මෙදමුදල් පරිහරණය කරන තැන්වලදී මොවුන්ට මේ ක්‍රමානුකූලව ඒවා හසුරව ගන්න පුළුවන්. ඒ වගේම දැන් මට මේ සැප්තැම්බර් මාසයේ ඉඳලා දෙසැම්බර් මාසය දක්වා ඇත්තටම මේ ගුරු කියන ග්‍රහය බව මේ මේ ලෝකෝත්තර ග්‍රහය වෘෂභ ලග්නේ ලග්නාධිපති වෙලා සතුරු භාවයෙන් තමයි දැනට මහත්මයා ගත කරන්නේ. එතකොට ඒ හේතුත් එක්ක මට කියන්න තියෙන්නේ මේ ගුරු ග්‍රහය සතුරු භාවයෙන් වෘෂභ ලග්නාධිපති වෙලා වෘෂභ ලග්නේ පළවෙනි කොටුවේ ගමන් කරනකොට මොවුන්ට යම් යම් අපල උපද්දව බලපාන්නට පුළුවන්. මේක ඒ රාශික අපලයක් නෙමෙයි, සාමාන්‍යයෙන් අර ග්‍රහයකින් එන තත්ත්වය. පූර්වාත්මෙහිදී වෘෂභ ලග්න කාර්යයන් අතින් සාසනයට උනා වූ යම් යම් පාප කර්මයන් මේ ආත්මෙ ගෙවන්න තියෙන ආත්මයක් විදිහට මට සඳහන් කරන්න පුළුවන්. අර මේක දසවැන්නේ දැනට පුජ මේ ශනි ගමන් කරනවා කුම්භ රාශියේ, එතෙන්දී චන්ද්‍රයා දසවැන්නේ ඉන්න අයට මේ තත්ත්වය ටිකක් වැඩි වෙන්න පුළුවන්. එහෙම නැති අයට මම මොවුන්ට දෙන උපදෙස තමයි මේ සාසනික වෙනුවෙන් තමුන්ට කරන්න පුළුවන් යම් කිසි කුසල කර්ම තියෙනවා නම් පන්සල් වලට මේ වස් කාලේ අප උපස්ථාන සමින් වහන්සේලාට අප උපස්ථාන කරමින්, ඒ වගේම විහෙර විහාර පිළිසකරන කරන කටයුතු වලට දායකත්වය දක්වමින් තමන්ගේ ආගමිකවත් පිළිවෙත් යම් කිසි මේ වැඩි දියුණුවක් කරගන්න පුළුවන් නම් ඇත්තටම වෘෂභ ලග්න හිමියන්ට මේ තියෙන අතින් සාර්ථක වෙන්න පුළුවන්. ඒ වගේම තවදුරටත් කරුණු දක්වනවා නම් මේ වෘෂභ ලග්න කාරයෙන්ගේ කුටුම්බස්ථාන, ඒ කියන්නේ අංක දෙක කුටුවේ කුජ කියන ග්‍රහය තමයි ගමන් කරන්නේ. කුජ කියන ග්‍රහය ටිකක් සතුරු භාගයෙන් ඉන්න තමන්ගේ ගෘහ ජීවිතයේ යම් යම් මානසික ගැටලු මතභේද ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මම දෙන උපදෙස තමයි තමුන් පුළුවන් තරම් ඉහළම අන්මතයට ඉඩ දෙමින් තමන් පුරුෂයෙක් හෝ වේවා බිරිඳක් හෝ වේවා තම මේ කාලත්වයාගේ වචනයට අවනත වෙලා දැන් මේ වගේ තත්ත්වයක් තමයි අපිට ගති වෙන්නේ කියලා හිතාගෙන ඒ හැම දෙයක්ම මේ ඒ ගෝචර ආකාරයෙන් තමන් මානසිකව කල්පනා කළ සුබතාක තත්ත්වයට පත් කරගන්න පුළුවන් නම් ඒ ගැටලුත් අඩු කරගන්න පුළුවන්. ඔව් ඒ වගේම දැන් බොහෝ වෙලාවට ගොඩක් අය බලාපොරොත්තු වෙන තමන්ට යම් කිසි බලාපොරොත්තු තියෙනවනේ දැන් මේ මාසේ වෘෂභ ලග්න හිමියන්ට
එතකොට ඔව් ආර්ථික ලාභයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්, කෙනෙක් ගෙයක් හදන්න පුළුවන්, කෙනෙක් විවාහ වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ සුබ කර්තව්‍යන් වලට මේ මාසේ කොහොමද ඔවුන්ට පල දෙන්නේ, නැත්නම් ප්‍රතිඵල ඔව් ලැබෙන්නේ? ඒ පිළිබඳව කතා කරනවා නම් ඇත්තටම දසවැන්නේ මේ වෙලාවේ මේ වෘෂභ ලග්නයේ දසවැන්නේ කියන්නේ කුම්භ රාශිය. දසවැන්නට ගෝචරයෙන් ශනි ගමන් කර තිබීම, ශනි කොහොමත් කුම්භ ලග්නයට ගමන් කර තිබීම චක්‍රීය ස්වභාවයෙන් තමයි ශනි ගත කරන්නේ ඒ රාශියේ. එතකොට දසවැන්න කියන්නේ අපේ ආදායම් මාර්ග රැකී කරන ස්ථාන, අපිට දෙයක් ලැබෙන ස්ථානයක් විදිහට තමයි දසවැන්න හඳුන්වන්න පුළුවන්, විශේෂයෙන්ම රැකියාව සම්බන්ධයෙන්. ඉතින් මේ තරම් මේ තාක් දුරට මේ රැකියාව සම්බන්ධයෙන් යම් කිසි ගැටලු තිබුණා නම් මේ ශනි ගමන් කරා කියලා එතෙන්ට කවුරුත් මේ එක බිය යුතු කාරණයක් නෙමෙයි. ශනි ගමන් කිරීම මේක උසස් තත්ත්වයෙන් තමයි මේ කුම්භ රාශියට ඇවිල්ලා තියෙන පොපුට පොළඟටින්. ඒ නිසා තමුන්ගේ රැකියා ස්ථාන කටයුතු නිවාස ඉදිකිරීම මේ වගේ තමුන්ට ඒ පැත්තෙන් මේ සහනයක් දීලා තියෙනවා. මෙතන මම අර කලින් සඳහන් කර ආකාරයට මේ දසවැන්න කුම්භ රාශියේ ච කියන අකුර, චන්ද්‍රයා කියන අකුර යෙදලා තියෙනවා නම් තමුන්ට යම් ඒ රාශකයේ කියන එක බලපානවා. එතකොට ඒක ඒ රාශක ගණයට වැටිලා තමුන්ට ඒ වෘෂභ ලග්න හිමියන්ගේ ඒ අවස්ථාව වල ඉන්න අයට ඒ යම් යම් ඒ රාශක බලපාන්න පුළුවන්. නමුත් පොදුවේ ගත්තල වෘෂභ ලග්න හිමියන්ට මේ ගත වෙන හෝරාව හොඳ පින්කම් කිරීම තුළින් ශාසනයට තමුන්ගේ සේවය කිරීම තුළින් විශේෂයෙන් අනුරාධපුර වගේ පින්බිමට ගිහිල්ලා රුවන් වැලිසෑය ජයසිංහ බෝධිය වගේ වැඩ වන්දනාමාන කරගන්න පුළුවන් නම් ගොඩක් මේ කාලේ යහපත් ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන්. ඔව්, තමන්ගේ පින බලවත් කරගන්නට අවස්ථාව ලැබී තිබෙනවා වෘෂභ ලග්න හිමියන්ට, විශේෂයෙන්ම ඔබ සඳහන් කළ ආකාරයට පූජනීය ස්ථාන කරා ගොස් ඒ පින්පෙත් අනුමෝදන කිරීමෙන් තමන්ට ඒ කුසලය ඒ ලග්න ලග්නයේ තියෙන පිටත් එක්ක බලවත් වන බවයි ඔබ පවසන්නේ. එහෙම නේද? එහෙම තමයි මම සඳහන් කරන්නේ. එහෙමනම් නිරෝමි දෙරණිගල් මහත්මිය, අත්‍තරම ඇය බොහොම උපේක්ෂාවෙන් බොහොම ස්වේච්ඡාවෙන් බොහොම යහගුණයෙන් තමයි මෙවැනි කර්තව්‍යයන් කරන්නේ. මොකද මුදල් පසුපස හමාගෙන ගොස් මෙය මුදල් කේන්ද්‍රීය රැකියාවක් කරගෙන නැහැ. ඇය මෙය තමන් ලබාගත් දැනුම සමාජයට දෙන්නේ කොහොමද කියන කාරණේ නිසයි ඇය අත්‍තරම අපේ චැනල් එක සමගත් මේ කරුණු කාරණා ඔබට කියන්නේ. ඉතින් ඔබට යම් කිසි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් මේ සම්බන්ධව අපිට කමෙන්ට්ස් කරන්න අපි කැමතියි. ඒ කමෙන්ට්ස් ඔස්සේ ඇයට ප්‍රශ්න යොමු කරන්න, ඔබ ප්‍රශ්නයක් විදිහට කමෙන්ට්ස් යොමු කරන්න අපි කැමති. රිජුව ලෙස ඇයට ඒ කරුණු කාරණා යොමු කළා ඉදිරි සතිවලදී ඒවට පිළිතුරු ලබා දෙන්න. ඉතින් වැඩසටහනට ඔබ කැමති නම් අපිට ලයික් කරන්න, ඒ වගේ විශේෂයෙන්ම කමෙන්ට්ස් දාන්න, අපි ඉදිරිමත් කරන්න, ඔබට ඔබ කැමති දේවල් දැනගන්න. විශේෂයෙන් මේ ජ්‍යොතිෂ විෂය ඉතා පුල් පරාසයක පැතිර තියෙන විෂයක්. ඒ නිසා යම් යම් කරුණු කාරණා ඔබට අපැහැදිලි කරුණු තියෙනවා නම් අපි නිරෝමි මහත්මිය සමග කතා බස් කරලා ඒව නිවැරදි කරන්න උත්සාහ කරනවා. අපි ලබන සතියේ කතා කරන්නේ මිතුන ලග්න ගැන නේද? මිතුන ලග්න හිමියන්ට ඔන්න ලබන සතියේ මේ මාසේ සැප්තැම්බර් මාසෙ කොහොමද කියන කාරණය පිළිබඳවයි අප කියන්නට යන්නේ. විශේෂයෙන්ම අපි මේ ලග්න එකින් එක ලග්න 12 එකින් එක විග්‍රහ කරනවා මේ මාසේ. දැන් මේෂ ලග්නය අපි ගිය සතියේ විග්‍රහ කළා, මේ සතියේ වෘෂභ ලග්නය, ලබන සතියේ මිතුන ලග්නය. ඒ ආකාරයෙන් ඒ ලග්න 12 කොහොම හරි අපි මේ මාසේ ඇතුළතදී ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙම නේද නිරෝමි? බුද්ධිමේදායකත්වය සඳහා අද අපේ වැඩසටහනට පැමිණීම සම්බන්ධව ඉතින් නිරෝමි දැරණියගල මහත්මිය ඔබට අපි ස්තුතිවන්ත වෙනවා. අපි ලබන සතියේ සුපුරුදු ලෙස හමු වෙමු. ආයුබෝවන්. ආයුබෝවන්. Talk with Pawanta Prasad, Oba Soyana Channel Air.